සාමාන්‍යයෙන් නිර්මාණයක් දැක්කහම ඒ දකින්න නිර්මාණය කෙනෙක්ගේ හිත ඇදබැඳ ගන්න නිර්මාණයක් වුණොත් කොයිතරම් වටිනාකමක් ඒ නිර්මාණයට එකතු වෙනවද? සාමාන්‍යයෙන් අපි හිතමුකෝ යම්කිසි නිෂ්පාදනයක් කියලා. ඒ නිෂ්පාදනයට බොහෝ දෙනා ආකර්ෂණය වෙනවා නම් ඒ නිෂ්පාදනය ඇතුලේ වෙළඳපොලේ හොඳ ඉඩකඩක් ඒ නිෂ්පාදනයට විවර වෙනවා. ඉතින් එවැනි නිර්මාණකරණයට දක්ෂ නිර්මාණකරණයේ යෙදෙන පිරිස් සඳුදා නුගසෙවනේ අපි හඳුන ගන්නවා සහ ඔබට හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. මොකද ඔවුන් එක්ක ඔවුන්ගේ ජීවිත අත්දැකීම් ඔබට බෙදා හදා ගන්න වගේම ඔවුන්ගේ ඒ නිර්මාණකරණ හැකියාව තුළ තියෙන වෙළඳපළ අවස්ථා ලෝකෙට හඳුන්වලා දෙන්න. ඉතින් අපි අදත් හිතුවා මේ වෙලාව වෙන් කරගෙන එවැනි දක්ෂ නිර්මාණ ශිල්පියෙක් ඔබට හඳුන්වලා දෙන්න. බලන්නකෝ ඔහු මෙන්න මේ විදිහේ ශේෂ්ත්‍රයක් තෝරගෙන තමයි අද නිර්මාණකරණයේ යෙදෙන්නේ. බලන්නකෝ පොල් කටු වලට වැඩි වටිනාකමක් එකතු කරන නව අගයක් එකතු කරලා නිර්මාණකරණයේ යෙදෙන ඔහු යසවර්ධන බද්දවිතාන මහත්මයා. අයබෝන්. අයබෝන්. මෙතුමා දකින්නකොට පුදුම සතුටක් හිතට දැනෙන්නේ මට. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරනකොට සමහර වෙලාවට අපිට ඇහිලා තියෙනවා, අපි දැකලා තියෙනවා විශ්‍රාම ගියාට පස්සේ එක එක ලෙඩ රෝග, හන්දිරි දෙනවා, විවිධ රෝගාබාධ කියලා පැත්තකට වෙලා ඉන්න තමයි බොහෝ දෙනා උත්සාහ ගන්නෙ. මොකද අපි දැන් විශ්‍රාම ගිහිලානේ, අපි දැන් වයසයිනේ කියලා. හැබැයි වයස කියලා කියන්නේ ඉලක්කමක් කියලා විතරක් හිතපු ඔහු අද වෙද්දි බොහෝ දුර ගමනක් ඇවිල්ලා ඉන්නවා විශ්‍රාම දිවියට පත් වුණාට පස්සේනේ. මේ සියලු දේ පටන් ගන්න විශ්‍රාම ගත්තට පස්සේ. ඔස්සේ කියන්නකෝ මහත්තයා, ඔබේ කතාව අපිට විශේෂයෙන්ම ජීවිතයේ සැඳෑ සමය ගත කරන උදවියට විතරක් නෙමෙයි, තාරුණ්‍යයේ ගත කරන ඔබට අපිටත් බොහොම හයියක් ශක්තියක් වෙනවා ඒ අදහස් දැක්වීම. ඔබ ගැන කියන්නකෝ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට පදින්න 1978 අවුරුද්දේ ඒ මාර්ගම අපේක්ෂාරෝලේ ඊට පස්සේ මම අවුරුදු 34ක් සේවය කරනවා. අන්තිමට වතුපිටුල රෝහලේ අවුරුදු 24ක් වැඩ කළා තමයි විශ්‍රාම යන්නේ. විශ්‍රාම ගිහිල්ලා වෙලා මම කල්පනා කරනවා මොකද දැන් ඊළඟට කරන්න කියලා. මම නගරයට යනකොට මම දැක්ක ඌරක් තියෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන වැඩසටහනට බඳවා ගැනීම සම්බන්ධව. ඉන් පස්සේ මම මේ එතෙන්ට යොමු වුණා. ඒ කියන්නේ විශ්‍රාම ගත්තට පස්සේ අපෝ ඉගෙන ගන්නවා. අපෝ ඉගෙන ගන්නවා. හරි කියනු. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කෝස් පාඨමාලාව අදාරු මාස 9ක් විමලසිරිගල් මහත්තයෙක් අපිට මේ පොල්කට සම්බන්ධ මේ ඉවතලන දෙයට කොහොමද අපි අගයක් එකතු කරන්න කියලා වෙලා මේ එතුමා තමයි මේ මූලික අඩිතාලම දාලා දුන්නේ. ඒ කෝස් එකේ අනාතර තුරදීම මම නිර්මාණ කරන්න පටන් ගත්තා. මාස 3ක් වගේ යනකොට මම මේ ජාතික ශිල්ප සභාවේ මේ සමාජගත ගත්තා. මේ ඊට පස්සේ එතනින් මම නිර්මාණකරන දිගටම කරන්න පටන් ගත්තා. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ කටියත් එක්ක මම එකතු වුණා. ඒගොල්ලෝ මට හුඟක් උදව් කළා. ඊට පස්සේ ස්නායිර පළාතේ කර්මාන්ත දෙපාර්තමේන්තුව ගොඩක් උදව් කළා. ඒ අතර තමයි මගේ ව්‍යාපාරයේ මේ විදිහට මේ දියුණු කරගන්න පුළුවන් වුණේ. දැන් මේ මට අහන්න හිතෙනවා මෙහෙම දෙයක්. දැන් ජීවිතේ අපි විශ්‍රාම ගත්තට පස්සේ කාලේ බොහෝ වෙලාවට මේ තමන් කරගෙන ආපු වෘත්තියකින් දැන් ඔබට විශ්‍රාම බටුපුත් හිමි වෙනවනේ. ඉතින් විශ්‍රාම බටුපුත් හිමි වෙනකොට ගෙදරට වෙලා සඳය සමීතින් දරුවෝ මුණුබුරෝ එක්ක ගත කරන්න තමා තියෙන්නේ කියලා හිතනවා. හැබැයි ඊට වඩා වෙනස් යමක් ඔබ කරන්න හිතුවා. ඒ නිසා තමයි අද අපි මේ වගේ නිර්මාණ දකින්නේ. තරුණ කාලේ මේ වගේ හැකියාවක් තියෙනවා කියලා අඳුරගත්තේ නැද්ද? තරුණ කාලෙත් මේක උපතින් හසල මේ හැකියාවක් තිබුණා. ඒක දැන් පොල් කට්ටක් කපලා මේ වගේ දෙයක් එකතු කරන්න ඒ කාලේ උත්සාහ කළම නැහැ. මේ කාලේ කළා නැහැ. හා හා. අර ඒ කියන්නේ මම මේ ක්ෂේත්‍රයට මේ යමුනේ විශ්‍රාම ගියට පස්සෙමයි. ඊට කලින් ඒ හැකියාවන් තිබුණා. ඒත් රැකියාව හැටියට මේ අපි ඒව ඉස්මතු කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බලන්නකෝ හැකියාවට රැකියාවක් ලැබුණා නම් අද වෙද්දී ඔබතුමා කොයි තරම් නිර්මාණ කළා තියෙන්න පුළුවන්දනේ. ඔව්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා අපේ දරුවන්ගේ උනත් හැකියාව දක්ෂතා වඳුනගෙන අපිට පුළුවන් නම් අපේ දරුවෝ තරුණ පරපුර යොමු කරන්න යම් යම් ශේෂ්ත්‍රවලට ඒ ඔස්සේ බොහොම අපූර්ව නිර්මාණ අපිට බිහි කරගන්න හැකියාව තියෙනවා. අතට මාත් පටන් ගන්න ඕනේ මේක ඉස්කෝලවලින්. ඉස්කෝලවල විශේෂ විදිහට අතට මේක පටන් ගන්න ඕනේ. ළමයින්ට කියලා දෙන්න ඕනේ මේ ඉවතන දේවල් වලින් කොහොමද අගයක් එකතු කරලා ඉවරලා මේ
ඒවා නිර්මාණය කරන්න කියලා ගම්බල හොඳ සම්පත් තියෙනවා ගම්බල තමයි හොඳ නිර්මාණ ශිල්පීන් ඉන්නවා ඒගොල්ලන් හොයාගෙන යන්න ඕනේ ඒගොල්ලෝ මුළු ගැන්නේලා ඉන්නේ ඒ වගේ ක්‍රමවේදයක් හදන්න ඕනේ ඒක තමයි කරන්න ඕනේ දේ අනිත් එක ඒගොල්ලන්ට අලෙවි කරගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න ඕනේ දැන් මේ වගේ නිර්මාණ වලට කොයි වගේ ඉල්ලුමක්ද තියෙන්නේ අපි ඒ ගැන ටිකක් කතා කරන්න ඕනේ මේව හුඟා කරියම් විදේශ යොමු කරගෙන තමයි විදේශික සංචාරක ව්‍යාපාරේ මේ එම් කරගෙන තමයි මේ මේ නිර්මාණ කරලා තින්නේ මේ ගාකුම ඒ හෝටල් ඒ වගේ ඒ ශේෂ්ත්‍රවල ඒ තියෙන වෙළඳ කුටි වලින් මේ විදේශිකයෝ මේවා මිලදී ගන්නවා මිලදී ගන්නවා එතකොට දැන් ලංකාවේ වර්තමානයේ අපි කතා කරනවා ලංකාවට ඩොලර් අරගෙන එන්න ඕනේ අපි ඩොලර් හොයන්න ඕනේ ඩොලර් හොයාගත්තේ නැත්නම් උපය ගත්තේ නැත්නම් රටක් විදිහට අපේ ගමනේ අපිට යන්න අපහසුයි කියලා මේ තියෙන්නේ ඩොලර් හොයන්න ක්‍රම නේද ඇත්තටම මේක දිනු කරගන්න පුළුවන් නම් තව තව කීප දිනකට මේක පුරුදු කරලා ඉවරලා ව්‍යාපාරයක් දිහා දිනු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හොඳයි අපි යසවර්ධන බද්දවිතාන මහත්මත් එක්ක අපි ඔහුව හඳුනගන්නේ ඉවතලන පොල් කටු වලට අගේ එකතු කරලා නව නිර්මාණ විදියට පොල් කටු වලින් නිර්මාණ කරන ශිල්පියෙක් විදියට ඉතින් අපි ඔහු ගැන කතා කළා ඒත් එක්ක මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් විශ්‍රාම ගියාට පස්සේ ඔබ අවුරුදු කිහිපයක්ම දැන් මේ ශේෂ්ත්‍රේ නියලිලා ඉන්නවා ඒත් එක්ක ලැබුණු සම්මාන ජයග්‍රහණ පන්නරයක් වුණා නේද මේ ගමන යන්න ඔව් හැම ඕනම කෙනෙක් කැපවීමෙන් කටයුතු කරනවා නම් උත්සාහයෙන් දිනු වෙන පුළුවන් මේ මමත් ඒ වගේ තමයි මේ මේකට හරිය ඇල්මක් දක්ව මේ ක්ෂේත්‍රයට ඒක නිසා මම ඉතා ඉක්මනින්ම මේ ක්ෂේත්‍රයේ මේ නිපුණතා ලබා ගත්තා ඒත් එක්කම මට 2013 අවුරුද්දේ මම 2012 අවුරුද්දේ විශ්‍රාම ගියේ 2013 අවුරුද්ද වෙනකොට මට ජාතික ශිල්ප සභාවෙන් සම්මානයක් හම්බුණා මේ මෙන්න මේ සම්මානිත පාත්‍රණු නිර්මාණය නෙමෙයි ඔව් හරි මේ බලන්නකෝ මෙන්න මේ පොල් කටු ආශ්‍රිත මෙතන තියෙන්නේ ආභරණ කට්ටලයක් නේද ආභරණ කට්ටලෙ මේක තමයි ජයග්‍රහණ නිර්මාණය ජයග්‍රහණ හම්බුණා මට 2013 අවුරුද්දේදී ඊට පස්සේ දෙකින් දෙකට 2015 අවුරුද්දේ හම්බුණා සම්මානයක් බලන්නකෝ මෙන්න මේ සහතිකපත් සාක්ෂි දරනවා මේ සියලු දේට ඡායාරූපක් තියෙනවා ඒත් එක්කම සහතික පත්‍ර තියෙනවා මේ සියලු දේ සාක්ෂි දරනවා එතුමගේ දක්ෂතාවට ඇත්තටම මේ කෙනෙක්ට මේ වගේ සහතිකයක් ලැබෙනවා කියන්නේ වටිනාකමක් එක්තු වෙනවා කියලා කියන්නේ තමන් කරන නිර්මාණවලට දිර්ගැන්වීමක් නේද බොහොම හොඳ දිර්ගැන්වීමක් නේද කියන්නකෝ දැන් මේ වගේ නිර්මාණ කරන්න පවුලෙන් ලැබෙන සහයෝගයත් බොහොම සුවිශේෂී ඇති නේද ඔව් දැන් අවුරුදු ගාණක් වැඩ කරලා කාලයක් තිස්සේ සේවය කරලා ඔව් මෙන්න මේ විදිහට තවත් තාපව අලුත් වැඩකට විශ්‍රාම ගියාට පස්සේ තව අලුත් වැඩකට එකතු වෙනවා කියලා කියන්නේ ගෙදර අය උදව් කරන්නේ නැත්තම් මේ වැඩේ කරගෙන යන්න බෑ කියන්නකෝ ඒ ගැන මගේ බිරිඳයි ළමයි හැමදෙනාම වගේ මේකට උදව් කරනවා මේ ඒගොල්ලෝ හුඟක් නිර්මාණ මේ හුඟක් මම කරන දේවල් දැන් මං හුඟක් හරි කරන්නේ උපදෙමින් මරම තමයි ඒගොල්ලෝ තමයි හුඟක් නිර්මාණ හැඩ තල කපලා හරිගස්සල දෙන්නේ එහෙම උදව් කරනවා මේ බලන්නකෝ බොහොම සෙවුම් නිර්මාණ ඒත් එක්කම මේ මේ වගේ නිර්මාණවල අර අවසන් නිමවුමත් හොඳට පිටිලිවලට තියෙන්න ඕනේ නේද එහෙමයි එහෙම නැත්තම් මේ වගේ නිර්මාණවලට තියෙන අර වෙළඳපළින් නිමත් අඩු වෙනවා ඔව් විදේශ වෙළඳපළ නිසාම හොඳට තියෙන්න ඕනේ බලන්න අපිට තවත් නිර්මාණ කීපයක් දකින්න පුළුවන් දැන් ඔබතුමා මේ ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි ඔබ අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළ සේවා කාලය තුලත් වාර්තාවක් තබපු මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොඳ සේවක මහත්මෙක් නිලධාරි මහත්මෙක් කැපවීමෙන් වැඩ කරපු කියන්නේ ඒ කතාවත් අපිට කොයි ශේෂ්ත්‍රිය උනත්කමක් නෑ හරියට තමන් වැඩ කරන ක්ෂේත්‍රයේ මේ නියලනකොට ඒකට කැපවීමකින් වැඩ කරන්න ඕනේ මම පෙරවරු අට වෙනකොට මම මගේ රාජකාරී ස්ථානට යනවා ඊට පස්සේ ඒ සේවා ස්ථානයෙන් පිටත් වෙන්නේ අතරම ඒ මගේ රාජකාරී කාල සීමා ඉවරනට පස්සේ බලන්නකෝ මෙන්න මෙහෙම 1999 අගෝස්තු මාසේ 11 වෙනි බදාදා ලංකාදීප පුවත්පතේ පළවෙනවා මෙන්න මේ වගේ ලිපියක් බලන්න අවුරුද්දට දවස් 626ක් වැඩ කර රෝහල් සේවකේ වාර්තාවක් තමයි මේත් ඔහු කියන්නකෝ මේ කතාවත් ඔව් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇත්තටම අපි 24 පැයක වැඩ සේවා මුරයක් වැඩ කරන්නේ මේ දුරකථන ක්‍රියාකරුවන් ඒක නිසා සමහර වෙලාවට දවස් ගණන් සේවක නිරත වෙන්න වෙනවා ගෙදර එන්න විදියක් නැහැ එන්න අවශ්‍ය කාම තුනත් එන්න විදියක් නැහැ මේ වගේ කැපවීමෙන් ඒ කියන්නේ දවස් 4-5 එක දිගට වැඩ කළා තියෙනවා
එහෙම වැඩ කරලා ආපු ගමනක ඒ ගමනට නිමාවක් තියලා අලුත් ගමනක් ආරම්භ කළා. ඔව්. හරි. කියන්නකෝ දැන් මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න කෙනෙක් කැමති නම් දැන් විශේෂයෙන්ම මේ වගේ ඉවතලන ද්‍රව්‍ය වලට වටිනාකමක් එකතු කරලා නිර්මාණකරණයේ යෙදෙන්න කෙනෙක් කැමති නම් ඒ වගේ කෙනෙක්ට මොනවද දෙන්න පුළුවන් උපදෙස ඔබතුමා ගැන කිව්වොත්. ඇත්තටම දැන් රටේ තියෙනවා මේ වගේ ආයතන ගොඩක් මේ වගේ උදව් කරන ආයතනත් එහෙම මේ දැන් ජාතික ශිල්ප සභාව ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඒවට යමුනා නම් ඒගොල්ල මහාකාර ක්ෂේත්‍රයක් හදාගෙන මේ දිග ගමනක් යන්න පුළුවන් මේ ඒ වගේ එකතු වෙන්න කියලා තමයි මතක් කරන්නේ නේ මතක් කරන්නේ හරි ඔබතුමා ලබාගත් අත්දැකීම් එක්ක තරුණෙක් එහෙමත් නැත්නම් ඔබතුමා වගේම විශ්‍රාම ගිහිලා නිවසට වෙලා තමන්ගේ විශ්‍රාම දිවියේ ඉතිරි කාලේ අර්ථවත් ගත කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න උනත් ලබාගත් අත්දැකීම් වලින් මෙතුමා සෝදානම් නිසා මම මතක් කරන්නම් ඔබගේ දුරකථන අංකය 071-401-023 කියන දුරකථන මාර්ගය හරි මතක් කරගන්න 0.7043 ඔය කියන දුරකථන මාර්ගය විවෘත කරමින් තියෙනවා මෙතුමාට කතා කරන්න අවස්ථාව තියෙනවා එහෙමනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට අපිට සතුටක් ඔබතුමා වැනි ශක්තිමත් පුරුක් අපේ සමාජයේ එනිසා තවත් ඉදිරියට මෙවැනි නිර්මාණකරණයේදී ශක්තිය ධෛර්යය ලැබෙන්න කින් ප්‍රාර්ථනා කරනවා